අයිබෝන් මේ අයිබෝන් සුබ දවසක් රැයක් තිස්සේ වැහලා කොළඹ අහස යන්තම් බර හැලු කරගත්ත විතරයි මන්දාර මහසූසක් ඒත් තිබෙන්නේ ඔබේ පෙර සූදානම අත්‍යවශ්‍ය වෙනවා අද නොවැම්බර් මාසයේ පළවෙනිදා අලුත් මාසයක අලුත් සවත්වයක ආරම්භක දවස ඔබට සුබ දවසක් සුබ උදෑසන ප්‍රාර්ථනා කරමින් අයිබෝන් සුබ දවසත් තුළ මේ අඩ හොරාවේ පත්‍ර බලන්න අපි සූදානම් වෙන්නේ අද සුවිශේෂී දවසක් බවට පත් වෙන්නේ ඊයේ අලුයම අන්තර්පලාත සංචරණ සීමා ඉවත් කරන ලැබුවා ඒ අනුව අන්තර්පලාත පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වුණා බස් රථ අද දුම්රිය ගමනාගමනයේ සිදු වෙනවා ඒ කියන්නේ මැණිකලාට කුමාරලාට වැඩට එන්න උඩරට මැණිකේ රුහුණු කුමාරි අද වැඩ පටන් ගන්නවා ඒ නිසා සක්‍රීය දවසක් අද දවස සක්‍රීය දවසක් බවට පත් වෙනවා හැබැයි මතක තබා ගත යුතුම කාරණාව තමයි අපේ සංචරණයන් දැඩි වුණාම සංචරණයන් වැඩි වුණාම අපිට ආ හැකි ඌදුරින් වැළකී සිටීමේ අත්‍යවශ්‍ය ඌමනාව සහ අවබෝධය ඔබ සතුව පවත්වා ගත යුතුයි කොවිඩ් ලෝකෙන් තුරන් වී නැහැ ඒ නිසා මේ කාරණාව નિරසුවත් මතක් කරගත යුතු දේ තමයි අපි රසවත් හෙට දවසක් සොයාන ගමනේදී අපේ ඉතාම සෞඛ්‍ය ආරක්ෂිත බව පරිස්සම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා පුවත්පත්වල ප්‍රධාන සිරස්තල එකිනෙකට වෙනස් අද සියලුම ජාතික පුවත්පත්වල ඒ අනුව අපි ආරම්භක සටහන තබන්නම් මෙන්න මේ විදියට ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ ගියා සිටිනේ ආයතන ගණනාවක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කිරීමට ජනාධිපතිතුමන් ගත් පියවර ආයතන ගණනාවක් අත්‍යවශ්‍ය වෙයි වරාය තැපැල් ප්‍රවාහන රාජ්‍ය බැංකු සහ පළාත් පාලන ආයතන අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවේ දින ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා අනිකුත් කළා ජනපතිගේ අතිවිශේෂ ගැසට්ටුව පිළිබඳවයි මේ කාරණා කියා සිටින්නේ ඒ නිසා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජන ජීවිතර වැදගත් වන අත්‍යවශ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණ ඇතුවේ ජනාධිපති කාර්යාලය පවසනවා ජනාධිපතිතුමාගේ අනපරිදි ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොවිඩ් නිවාරණය සඳහා නිකුත් කරන ලැබූ සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් කරුණු සැලකිල්ලටගෙන මෙම ගැසට් නිවේදන නිකුත් කළ බවෙහි සඳහන් වෙනවා එම ගැසට් නිවේදනය අනුව මෙම සියලුම ආයතන සේවා මහජනතාව වෙනුවෙන් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු වග තමයි මේ විදිහට කියා සිටින ආයතන ගණනාවක් අත්‍යවශ්‍ය වේ කියන සිරස්තලයේ සහිතව මේ අත්‍යවශ්‍ය භාවයට පත් කිරීමට ගත් තවත් හේතුවක් තමයි වැඩවැරුමකට යුගදනවේ බලාගාරය ඇමරිකානු සමාගමකට පවරා දීම සම්බන්ධව එහි ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධව ඇතිවෙච්ච කතිකාවේ එක් පැතිකඩක් තමයි මේ එළියට ඇවිත් තිබෙන්නේ ඒ අනුව විදුලිය වෘත්තීය සමිති ඒකම කණිත්තෙල් වරාය මේ වගේ අත්‍යවශ්‍යම රාජකාරීට කරන ආයතන ගණනාවක වෘත්තීය සමිතියේ වැඩවැරුමකට සහ මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියකට පිළිබඳව අනතුරු අඟවන්න ලැබුවා දිවෙන කියා සිටිනේ සිරස්තලය සහිතව 3-4 රට අඳුරේ නැහැ විදුලි තීන්දුව අනිද්දා කියන සිරස්තලයේ සහිතව තමයි මේ කියා සිටිනේ කිසියම් විදියකට මේ එසේ නොවීම ජනතාවට හිතවාදී පිළිවෙතක් නිසා තමයි මම මේ උදෑසනම ඔබේ හිත නිවන මේ තොරතුරු කිව්වේ තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානයේ කැඳවුම් කරු රංජන් ජයලාල්ගේ ප්‍රකාශය ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධාන විසින් අනිද්දා තුන්වෙනිදා පැවැත්වීම නියමිත විරෝධතාව කඩාකප්පල් කිරීමට කුමන ක්‍රියාමාර්ග ගත්තද ඒ සිදු කරන බවත් එදින සහ පසුදින ඒ කියන්නේ 3-4 රට අඳුරේ තබන විදුලි වැඩ වර්ජනයකට නොවන බවත් සංධානයේ කැඳවුම් කරුගේ ප්‍රකාශය මා ඔබට ඉදිරිපත් කළා මේ විදියට කියා සරණ අතරවාරයේ මේ කියපු ආයතනවල ඒකාබද්ධ සංධානයේ කැඳවුම් කරු කියා සිටින්නේ එම වෘත්තීය ක්‍රියාමාර්ගයන් ඉදිරිය රැගෙන යනවා හැබැයි 3 වෙනිදා සහ 4 වෙනිදා රට අඳුරේ තබන්නේ නැහැ කියා සියලුම පුවත්පත්වල මුල් පිටුව සරසන ඡායාරූපය බවට පත්වන්නේ සසු නඹර පොබ කළ මහා යතිවරණ වහන්සේ ජාතියෙන් සමු ගැනීමේ ඒ අවසන් උත්සවයේ අවමංගල්‍ය උත්සවයේ ආදාන පූජෝත්සවයේ ඡායාරූප සටහන් වෙතට පල්ලේගම හේමරතන හිමියන් විසින් විරචිත කවුපදයක් මේ විදියට අපිට දෙවෙන මුල් පිටුවෙන් හමු වෙනවා වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමු ගණිත යන සිරස්තලයේ සහිතව පතල සිල් සුවඳ විදුලකර ජීවේ කුසල ධම්ම නාහිමි වැලමිටියාවේ නිසල විය පහර වැද මරු යගදාවේ සසලයි සදහසිත දැක අනියත භාවේ මේ විදියට පල්ලේගම හාමුදුරුව සටහන් තබන අතරවාරයේ ඊයේ පස්වරුවේ ජාතික රූපවාහිනිය තමන්ගේ ජාතික යුතුකම වගකීම ඉෂ්ට සිද්ධ කරමින් මේ මහා යතිවරයන් වහන්සේගේ ආදාන පූජෝත්සවයේ සජීව විකාශය රැගෙන ආවා ඔබ දකින්නට ඇති ඒ ආදාන පූජෝත්සවයේදී මහනාහිමිවරුන් අග්‍රාමාත්‍යතුමන් විපක්ෂ නායකතුමන් පළ කළ අදහස් වල ඇතුළත් දිගු ලිපි පළ වෙනවා සෑම පුවත්පතකම වැලමිටියාවේ කුසල ධම්ම නාහිමි සාදු විහාරීත්වය ආලෝකවත් කළ තෙර නමක් අතිපූජ්‍යණියන්ගොඩ විජසිරි අනුනාහිමිපාණන් වහන්සේ සිය අනුශාසනාවේදී පළ කළ අදහසේ සාරාංශගත ඉදැක්වීම සිව්වනක් පිරිසෙහි ගෞරවාදරය දිනාගනිමින් උභය
लोकार्थ पिनस यतिवर जीवित कपकला जनाधिपति गोटाबे राजपक्ष नेवन लद शोक प्रकाश दिनेश गुणवर्धन अमात्तु मन इदिरिपत् करमिन किया सिटिए इन पास्से अग्रामात्य महिंद राजपक्ष संधान करनवा कुशलदाम नाहिमी अपे रटे एक युगयक परिच्छेदयक सह अग्रामात्यतुमन सिहिपत् कला एतुमनगे जीविते सियलु उच्चावचनयन्हिदी मगकियु कालन मितुरुक्से वेलुमिटियावे महानाहिम प्राणन वहन्से कटयुतु कल आकार्य ईट पास्से विपक्ष नायक सजित प्रेमदास महात्मय कियनवा सियपतक्से सुवंद विहिदुवालमिन नाहिमियो कल मेहेवर अपमनय यन सिरस्थले सहित तमा विपक्ष नायकवरयागे अदहस पल वेन्ने उन्वहन्सेगे आदहन पूजोत्सवय हा समेदिव ईट पास्से अपि अजिंदवाट काब्राल महाबैंक अधिपतिवरयागे प्रकाशय विशेषयेन सिहिपत् कल युतु कारणव तमय सहस्रे कह मारकट अधिक कालयक श्रीलंकाव सह चीने अतर मितुदम पवतिनवा अपि लोकयक अभियस तनि वेन्नट यन अवस्था बोहोमयकदी चीने अपिट अतीत लबा देमिन सिटिनवा लबा दुन्ना विशेषयेन एक्सत् जातिंगे आरक्षक कौन्सिलयेदी एक्सत् जातिंगे आरक्षक मंडलय एक्सत् जातिंगे महासमुलुव मिगे हेम अवस्थावकदीम अपि नोकल वर्धक वर्धकरुवेक करन्न यन अवस्थावेदी चीने सह रूसियाव अपिट तमंगे अपे दिगु मित्रत्वे दै दिगु क्रिमिन अपि वरहकगत एवं तत्वे तुल तमय मे पोहर कथा बहकट किसियम आकारेकट बटहिर सतुट पच करमीन अपे रटे विपक्षे सतुट पच करमीन श्रीलंका सह चीने अतर नोहदाक वेडिवेमीन पावतिनवाद कियन कथिकाव निर्माण वीतुवेन्ने ये दिवेन हृदय संग्रह कतुवरय कदिम विग्रहयक मे संबंधमें गिनहर दक्वा तिबुणा ए अतर अजित मट कब्राल महात्मय कियनवा चीने सह महाजन बैंक ब्लैकलिस्ट चीने महाजन बैंक ब्लैकलिस्ट क्रीम चीनेट एलसी सल्लिगे वन्न वेनवा अवल उग्रोणे अमति कथा वेन्दगिन प्रश्नार्थ सतहन समगिन तमय मे वार्ता इदिरिपत् करन्ने मेरटट पोहर आनयने कल चीन समागमकट अदाल गणदुन सदा निकुच कर ऐति दैनट प्रश्नेकट तुडु दी तिबेन नायवर लिपिय सदा अदाल लेखविली अंग संपूर्ण नम एम गिवीम किरीमट महाजन बैंकुवट सिदुवन बव श्रीलंका महाबैंकुवे अधिपति अजित निवाट कब्राल महता दिवेनट कियनवा जात्यंतर वेलदामे गणदुन जात्यंतर प्रमितिन ननु सिदुवन बवद ए प्रमितिन सह लेखविली अंग संपूर्ण नम ए गणदुन सिदुवन बवद अधिपतिवरय कियनवा යන කටයුතු කිරීමට මහජන බැංකුව සූදානම් බවද කුත්කල් නිවේදනය කියනවා. එහෙත් මහජන බැංකුවේ එම ගෙවීම් නොකලේ මහජන බැංකුවේ වරදක් නිසා නොව නීතියෙන් ඒ අයට තහනමක් පැනවී තිබෙන නිසා බවද කබ්‍රල් මහත්මයා කියනවා. ඉදිරියේදී ගතියුතු ක්‍රියාමාර්ග ගැන තමා කෘෂිකර්ම ඇමති මහේන්දානන්ද අලුත්ගමගේ මහතා සමග සාකච්ඡා කළ බවද මෙම ගැටලුව මහජන බැංකුවේ සම්බන්ධයක් මෙම ගැටලුවට මහජන බැංකුවේ සම්බන්ධයක් නොමැති බවද කබ්‍රල් මහත්මයා කියනවා. එම ණයවර ලිපියට අදාළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන් 9ක් පමණ මුදලක් මේ ගැටලුව විසඳා ගැනීම සඳහා राजतांत्रिक मटमीन चीने चीन पार्श तम गमन साकच्चा दिखटम सिधुन भवत महाबैंक अधिपति वरया की आसीन अधिकरण मतवरयात्मे संबंध की आसीटी मेट पेरात्व में अधिकरण क्रिया मार्गाग्नमे राजतांत्रिक गणधन बट अपे दिगुकालीन हित होंद अतहित समग ए कारण कारण सैलगिलट गणमीन मे विसदगतु कारणवकमय किवे इट पास्से प्रधान सिरस्थलेट यमूनाम मेव मेहम विनवद कियल बट प्रश्नवा हेबई अरे वेटा नियर गुयांकाणम कियन कारणवतम अपट सिहि कदवाने दिवीन प्रधान सिरस्थले कियाने मेन मे विधियट कुडुवलट बहु पोलिस यति सतक बस्टाहिर पलाते विसि अटक्म कोलंब राजकारिये पोलिस पति नियमेन परीक्षण आरंभ वी तिबेनवा हेमंत नंदुनुगे वार्तावे कियाने मद्रव्य भावितर तदीन अभ्यव पोलिस निर्धारित सात दिन बसहर पलातुल सक्रिय राजकारी बब पोलिस मूलस्थान कल समीक्षने की दी हेलवेति बिन वगतमय मे विधियट की आसीटने अद तवदुरुटा की आसीटने मिम्म निलधारी अतने विसी अट दिन कोलम पोलिस बल प्रदेश राजकारी गर्भ हेलवेति बिन बसहर पलाभार ज्येष नियोज ज्येष्ठ पोलिस निलधारी वेरे पवसानी मद्रव्य भावित अभ्यव सील पोलिस निलधारी मेरे हदुना भवत ओन विद्यात्मक वायद्य परीक्षण मुख्यमंत्री अनुतर पुनरुत्थापन क्रीमे कटुत करण भवत हो सेवे निरपाहरण वग मद्रव्य भावित अभ्यव पोलिस निलधारी पोलिस डिपार्टमेंट राजकारी क्रीम बलव प्रश्न भवत एम निलधारी हेकि इक्विन हदुरागे ओन पुनरुत्थापन क्रीमेट कटुत कल भवत ए महता तब दुट सटहन करतीबेन वगतमय मे विद्यार्थी आसरी ने इन पाश्यतमय पोलिस ඒ කට්ටිය හැම කරනකොට මේ කට්ටිය කොහොම කරාවිද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අද ප්‍රධාන සිරස්තලයේ කියන්නේ දෙමටගොඩ රුවන් නමට මද්‍රව්‍ය කිලෝ 1816ක් ඇවිත් කියන සිරස්තලය වාර්තා කරනවා හෙරොයින් කිලෝ 1460ක් අයිස් කිලෝ 326ක් හා හෂීෂ් කිලෝ
330ක් ඒ අතර වෙන වගේ තමයි කියා සිටින්නේ මද්ද්‍රව්‍ය කිලෝ 540ක් ඉන්දු ලංකා නාවික හමුදා අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා ලක්ෂ 2000ක පමණ වත්ගත් පොලිස් බහරයටගෙන තිබෙන බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ් පොලිස් අධිකාරී නිහල් තල්දුව කියන්නේ පොලිස් අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා අපරාධකරුවෙකු බව කියන රුවන් චමල ප්‍රසන්න නොහොත් දෙමිටකොඩ රුවන් නැමැත්තාගේ නමට මද්ද්‍රව්‍ය කිලෝ 1460ක් 1460ක් පමණ විදේශ රටවලින් එවා ඇති බවට මෙතෙක් කරන ලද සමීක්ෂණ පරීක්ෂණවලදී හෙළිදරව් තිබෙන වගේ තමයි මේ තොරතුරු කියන්නේ මෙම සැකකරුවන් ඇතුළු තවත් වාහන හා නිවාස මෙම සැකකරු සතුව තවත් වාහන හා නිවාස ඉඩම් තිබෙන බවට හෙළිවෙමින් තිබෙන බවත් ඒ පිටුම තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා දෙමිටකොඩ රුවන් නැමැත්තා පසුගිය 29 වෙනිදා දෙමිටකොඩ පිහිටි ඔහුගේ නිවසේදී නීති විරෝධී දේපොළ හෝ වත්කම් විමර්ශන පොලිස් කොට්ටාසේ විසින් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා මෙන්න මේ වගේ කාරණා වාර්තා වෙන තත්ත්වයක් තුළ මේට වෙනස් සෙසු තොරතුරු කාලගුණික තොරතුරු බොහොමයක් තිබෙනවා අද දවසේ පුවත්පත්සේ රස්තල මත අලුත් මාසික ආරම්භක දවසේ අපි ආයුබෝවන් සුබ දවසක් සමග පත්තර බලමින් සිටින්නේ ඒ තොරතුරු අතරවාරයේ ගොවි ගැටලුව පොහොර ගැටලුව මේ පිළිබඳව සටහන් පුවත්පත් බොහොමයක තිබෙනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බකමුණේ ගොවි උද්ඝෝෂණය බලන්න ගිහිල්ලා කියනවා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාට නියරකවත් ඇවිදින්න බැහැ කියා මහින්දානන්ද ඇමතිතුමාගෙන් මේ මෛත්‍රීපාල මහත්තයා අහගන්න කාරණා අපි හිටපු පත්‍රයේද කියන්නම් හැබැයි පත්‍රයේ මෙන්න මෙහෙම කිය කාරණාවක් කියනවා පෝර ගැන කිව්වත් ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ මගේ ආණ්ඩුවක් යටතේ ගොවියාට මෙතරම් ප්‍රශ්න ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඔහු කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු මෛත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල බකමුණ උපවාසයේ දෙසින ගොවීන්ට කියයි යන සිරස්තලයේ සහිතව තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ ගොවියා සම්බන්ධයෙන් තමන් කෙතරම් මේ ආණ්ඩුව සමග කතා කළද ආණ්ඩුව තමන්ට ඇහුම්කන් නොදෙන බවයි බවත් තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගොවියාට ප්‍රශ්නවලට ඉඩකඩ ලබා දෙන්නේ නැති වගත් තමයි මෛත්‍රීපාල මහත්තයා කියා සිටින්නේ මේ සියල්ල මැද්දේ තමයි මහවැසි මහවිපත් ගෙන දෙන්නේ රට පුරා මම ඒක තමයි කිව්වේ රැයක් පුරා මහවැසි හෙළුවා කොළඹ අහස විශේෂයෙන්ම බදුල්ල සහ ඒ උඩරට කඳුකරය මහවැස්සෙන් අපහසුතාවයට පත් වී තිබෙන ජන ජීවිතය මහවැස්සෙන් 5000ක් විපත යන සිරස්තලයේ සහිතව තමයි අද අරුණ මේ පිළිබඳව වාර්තා කරන්නේ 6 හැවිරිදි දරුවා අකුණට බිලි එකම පස් කන්දකට යට වී තවත් එක් මරුට වැඩිම බලපෑම බදුල්ලට මේ තොරතුරු වාර්තා කරන අරුණ පුවත්පත කියා සිටින්නේ අධික වැසි සමග ඇති වූ ආපදා හේතුවෙන් 6 හැවිරිදි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් මිය පවුල් 1673කට අයත් පුජ්‍යලයන් 5119ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරනවා වැඩිම බලපෑම බදුලොට කියා වාර්තා කරන්නේ මහවැසෙන් 5000ක් විපතේ ඊට පස්සේ ඉස්කෝල වල 8 වෙනිදා පටන් ගන්නවා 10 11 12 13 ශ්‍රේණි දැන් සිනහමුසු මුහුණින් ප්‍රාථමික ශ්‍රේණි වල දරුවෝ යනවා පාසල් ගුරුවරු එනවා ගුරු බෞතුන් තමන්ගේ ඒ ආදරණීය රාජකාරිය නිරත වෙනවා 8 වෙනිදාට පෙර විසඳුම් නැත්තම් ගුරු වැඩවැරුමක් කියන අනතුරු ඇඟවීම සිදු කරනවා ඒ අතර වාරේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහත්මයා 6 9 ශ්‍රේණි එනතෙක් සාමාන්‍ය පෙළ උසස් පෙළ සියලු දෙනාම පාසලට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීමට පෙර වැටුප් පිෂමතා ඉවත් කිරීමට අදාළ ක්‍රමවේද ඉදිරිපත් නොකරන්නේ නම් 8 වෙනිදා පාසල් ආරම්භ කරපසු වැඩ වර්ජනයක් ආරම්භ කරන බව තමයි ජෝසප් ස්ටාලින් මහත්මයා කියා සිටින්නේ වැඩ වර්ජන පිළිබඳ අනතුරු ඇඟවීම අද අරුණ පුවත්පත්‍ර මේ විදියට දිගහැරෙන මොහොතේ දිනමින ප්‍රධාන සිරස්තලය කියා සිටින්නේ ওই කුමන දෙයක් කරත් අපි පරිස්සමින් ඒ දේ කළ යුතුයි ඒ අතරවාරයේ තමයි අපි කොරෝනා සහ ඒ පිළිබඳව එන්එච් කරන වැඩපිළිවෙලට පෙර ආතෝ මුල් පිටුවේ චාරුපේටිය මුවන්නේ දිනමින මුල් පිටුවේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට ජනාධිපතිතුමන් බ්‍රිතාන්‍යයේ බලා පිටත්ව ගියා. ඒ අවස්ථාවේදී ග්ලාස්කෝ අන්තර්ජාතික ගුවන් තොටුපළ ළඟව ජනාධිපතිවරයා ඇතුළු පිරිස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සරෝජි සිරිසේන මහත්මිය ඇතුළු නියෝජිතයන් විසින් පිළිගත් අවස්ථාව දේශගුණික විපර්යාසයන්ට එරෙහි සරණේ තීරණාත්මක අවස්ථාවල සැලකෙන මෙම සමුළුවට ලෝපුරා රටවලින් 197ක රාජ්‍ය නායකයෝ රාජ්‍ය නියෝජිතයෝ විද්වතු ව්‍යාපාරගතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25000ක් පමණ පිරිස සහභාගී වෙනවා එක්සත් ජාතීන්ගේ මෙතෙක් පැවතු විශාලතම සමුළුව මේ බවට පත් වෙනවා ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් ඒ අවස්ථාව නියෝජනය කරනවා ඒ පිළිබඳව චාරිත්‍රක සටහන් තමයි මේ විදිහට අපි ඔබට රැගෙන එන්නේ දිනමින ප්‍රධාන සිරස්තලයේ මහාචාර්ය චාන ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඒ වෛද්‍යතුමන්ගේ සිහි කැඳවීමක් කියා සිටින්නේ අද ආරම්භක මොහොතේ මා සඳහන් කළේ
සංචරණයන් කෙරෙස සිදුවත් සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපදින්න ඒ 30 ප්‍රභේදය භයානකයි ෆයිසර් ඇස්ට්‍රාසෙනිකාවලට ඔරොත්තු දෙන්නේ නැති බව තමයි චන ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ कोविड मर्दन फाइसर ऐसेसेनिका इन ऋतु नोदेन एह नमित कोविड प्रभेदे संबंध श्रीलंका अवधान सिर्ण भव औषध सेपी महा नियामन राज्य माते महाचार चाने सुमन की मेम वैरस प्रभेदे संबंध लोकेम अवधान अति भवते प्रभेद व्याप्त हो विशाल गैटलोट महाजनता मुहूर्त सिद्धून भवत अमितुरेन संचरण सीमा लिहिल किरी सम कोविड अमत क्रमीन जनता हसुरोत्ति अणसी प्रतिपल इदिर सति हतर पवन काले तुलदी दग्गते हेकि अमितुरेन जनता वेडिवशन एक्रेसोन स्थान उपदेश महाविपज्ञन प्रधान श्रीलांकिके अमेरिका पूर्व शुभावेला बागेन अमेरिका में नाविक हमदाय वेडकल मेह आवट पास ये नाविक हमदाय अविगबड़ा मेहगिन हीन तम हेसरलिबेन मेन तोर दूर श्रीलांकिके अमेरिका पूर्वसी अज्जीव उसे समगद्दले वसर विधियातगट पशु गीय वसरे लंकावट अवित सेवेगर अत्ते अमेरिका नाविक हमदावे निवसेति भू यतुपेदि हतकुत अतरंगुट गनीमट पीवर गवागतम मौबिम की आसेटिने ये अतर विजयदास राजपक्ष मातृतुमान की नवा स्लेट पेवरीम वंचनिकाय महापुल भारकार अरमुदलट कोटि हारदहसक पाडुवक् वेतुबेनवा विजयदास राजपक्ष गेन श्रेष्ठ अधिकरणयट मूलिक ऐतिहासिकम पेस्समक ओहु पौज्जलिक व इदिरिपत् करला तिबेनवा ए किया सिटिने यलित आंडुवट मे पवरा गन्नट कियन कारणाव तमयि मतक् करला देन्ने अपि दिन मिन हतर वेन पिटुवे कतुरागे सटहन कियाट इदिरिपत् करन्ने අපිට ගෙදරින් බැහැරට යනකොට ආදරණීයයන් කියනවා පරිස්සමින් ගිහින් එන්න කියලා. අපිට මතක ඇති වසර කිහිපයකට පෙර ආතුව මහමග සිදුවන මාරක අනතුරු වලින් වළකින්නට ජාතික රූපහානි ජාතික වැඩපිළිවෙළක් දියත් කරා පරිස්සමින් ගිහින් එන කියන ආදරණීය සිහි කැඳවීම සමගින්. අද දිනමින කතුවරයා කියන්නේ සංචරණ සීමාවන් අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් වුණා. අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන බස් ඊයේ දුම්රිය අද සිට ඒ කොහොම වුණත් පරිස්සමින් ගිහින් එන්න ඔබ පිළිපැදිය යුතු කාරණා පිළිබඳව තමයි සිහිපත් කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලබන වර්ෂය තුලද කොවිඩ් වසංගතයෙන් පීඩා විඳීමට ලෝකයට සිදුවනු ඇත. ඇත්ත තත්ත්වය වන්නේ කොවිඩ් වසංගතයේ ලෝකෙන් තුරන් වන දිනයක් නිශ්චිත ලෙස දැක්වෙන හැකියීමය. මේ පසුබිම තුල විශේෂ ජීවන පැවැත්මකට හුරු වීමට සමස්ත ලෝකයට සිදුවනු ඇත. විශේෂ ජීවන පැවැත්මක් යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ තුල හොඳින් පැහැදිලි කර දී තිබේ. අප අවධානයෙන් සිටිය යුතු බවද පරීක්ෂාකාරී විය යුතු බවද පරිස්සම් විය යුතු බවද එහි සඳහන්ය. සමස්තයක් ලෙසගත් කල සිහිනුවණින් ජීවත් විය යුතු කාලයක් පැමිණ තිබේ. එක වරද්දකින් බරපතල විනාශයක් සිදු විය හැකිය. තත්පරයක ප්‍රමාදයෙන් ජන සමූහයක් විපතටපත් විය හැකිය. සිදු විය යුත්තේ සියල්ල හොඳින් වටහාගෙන ජීවත් වීමය. යලිත් කිව යුත්තේ සංචරණ සීමා ඉවත් කළද කොවිඩ් අවදානම එලෙසම පවතින වග තමයි අද මතක් කළ දෙන්නේ දිනමෙන කතුවරයාගේ සටහන. ඊට පස්සේ එක රටක් එක නීතියක් කියා ජනාධිපතිතුමන් ඒ පිළිබඳව ඒ නීතිය බලාත්මක කිරීමට කාර්යසාධක බලකායපත් කරන ලැබුව අධිකරණ අමාත්‍යාංශය සකස් කළ පනත් කෙටුම්පතට කිසියම් ආකාරයේ සංශෝධනයක් තිබේ නම් ඒ නීති රාමුවට කිසියම් එක්කිරීමක් කළ යුතු නම් කරන්න ඒ කතිකාව ඔබටපත් වුණා හි සභාපතිත්වයට ගඩගොඩත් එහාමතුරුපත් කිරීමත් එක්ක පොලාගේ ලියවිල්ල නීතියේ පාලනය යන සිරස්තලයේ සහිතව දිගහැරෙන මේ වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මේ වන විට ඒ සඳහා කාර්යසාධක බලපෑයක්පත් කරන ලැබීම ඒ සඳහා වන විසඳුම් රැසකට මුලපිරීමක් වනු ඇත. එක් රටක එක් නීතියක් සඳහා වන කෙටුම්පතක් සැකසීම හා මේ වන විට අධිකරණ අමාත්‍යාංශය මගින් කෙටුම්පත් කිරීම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සාධනීය පියවර ගැනීමට කාර්යසාධක බලකායට හැකියාව පවතින අතර ඒ සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්තාව ගැසට් පත්‍රයක් මගින් ලබා දී තිබේ. මේ පසුපසට ගෙන යා නොහැක. කෙතරම් විවේචන එල්ලුවද රටටත් රටට එරෙහි ගමන් මගටත් ගැනෙන තීන්දුව තීරණ කිසිවකටත් ආපස්සට නොගත යුතුය. ඉතිහාසයේ බොහෝ අවස්ථාවන් විවිධ විවේචන මතවාද විරෝධතා හේතුවෙන් රටට ගැනීමට තිබුණු වැදගත් තීන්දුව තීරණ රැසක් කුණුබක් ඊට වැටිනි. ඉන් වසර ගණනාවකට පසු ඒවා පිළිබඳ යලි කතා කරන විට කුණුබක් කියද කුණු පිටිම විනාශ වී අවසන්ය. ශක්තිමත් නීති පද්ධතියක් අපේ ඉදිරි ගමන් මග ශක්තිමත් නීති පද්ධතිය අපේ ඉදිරි ගමන් මගය. එක් රටක් එක් නීතියක් වෙනුවෙන් වන සමාජ කතිකාවත යථාර්ථයක් කරමින්
එක් රටක එක් නීතියක් සමගින් අලුත් රටක නවම් දිශානතියක් අපේ දරුපැටුවන් වෙනුවෙන් ගොඩනගන්නට මෙය හොඳම අවස්ථාව කරගමු කියන යෝජනාව තමයි ඉන්දික පොල්කොටුව පොලාගේ ලියවිල්ලෙන් අද ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ අපි ඔබේ අවධානයට ඉදිරිපත් කරන්නේ තවත් තොරතුරක්. ඒ තොරතුරේ කියා සිටින්නේ අද උසස් අධ්‍යාපනයේ විදේශ විනිමය උල්පතක් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මන්ත්‍රීතුමන් හද හඬන හඬ ඉදිරිපත් කරමින් මේ සුවිශේෂී තීරු ලිපියේ කියා සිටින්නේ පාසල් අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ ඇති ජාතික ශක්තිය හඳුනා ගන්න. එවිට රජයට බරක් නොමී අධ්‍යාපනයේ සියලු ගැටලු විසඳිය හැකිය. උසස් අධ්‍යාපනයේ රටට විදේශ විනිමය ඉතිරි කරන විදේශ විනිමය ගැන අලුත් ව්‍යවසායක් කරගත හැකි බව යෝජනා කරන එස්.පී. දිසානායක මහතා අද අපි මේ ශක්තියන් කිසිවක් හරියට පාවිච්චි නොකරමු. අද අප නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අධ්‍යාපන නිදහස නැති කර දමා ඇත. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් දෙමාපියන්ගේ ශක්තිය පාසල්වල ගැනීම තහනම් කර ඇත. ශක්තිමත් දෙමාපියන් පෞද්ගලික පාසල්වලට හා ජාත්‍යන්තර පාසල්වලට තල්ලු කර දමා ඇත. එසේම ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට රජයේ පාසල්වල දරුවන්ට ඇති සියලු වරප්‍රසාද අහිමි කර ඇති වගේ තමයි එස්.පී. දිසානායකයන් සිහිපත් කරන්නේ අද හද හඬන හඬ තුලින්. ඉන්පස්සේ කාටුන් කිහිපයකට ඔබේ අවධානය යොමු කිරීමේදී මෙන්න මේ විදියට තමයි අද කාටුන් සටහන් අපිට හමුවන්නේ. සුවාරෙස් කියන්නේ සුවාරෙස්ලා නියෝජනය කරන ජනතාවගේ හෙවණැල්ල මෙන්න මෙහෙම ඇඳලා තියෙනවා. එතුමන්ලා පමේන්ට ඇඳලා තිබෙනවා, මිනිස්සු ගොනාට ඇඳලා තියෙනවා. සුවාරෙස්ලා එතුමන්ලාගේ කතා බහෙන් තමයි එහි පසු කතනේට දාසහපු වලණක් කරන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. ඊට පස්සේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ අර ජාතික උද්ඝෝෂණ සභාව තිබුණේ ජාතික සභාව පැවති ක්‍රියාකාරකයන් 3 දෙනා සහ ආණ්ඩුවේ ප්‍රධානීන් 3 දෙනා මෙන්න මේ විදිහට මීටරයක දුරින් පරිස්සමින් ඉන්නවා. එකිනෙකාට හොරෙන් එකිනෙකා එකිනෙකා දිහා බලනවා. ඒ සමගම මීටරයක් දුරින් තමයි දැන් ඉන්න වෙලා තියෙන්නේ කියලා කියනවා. මේ කාගේ පරිස්සමටද කියන කාරණාව හෙට දවසේ තීරණය කරાવි. ඒකම අද ආයුබන් සුබ දවසක්. ඉදිරි හොරාවක් කාලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටව වසර 5ක් ඒ කීර්තිමත් පුනරුද්දසකට පුරෝගාමී දායකත්ව ලබා දුන් දේශපාලන පක්ෂය එහි ලේකම් නීතිඥ සාගර කාර්යෝසම් මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් එක්ක මහලේකම්තුමන් එක්ක නීතිඥ සාගර කාර්යෝසම් සමග 7-8 පැය කතිකාවක නිරත වෙනවා. ඒ නිසා ආයුබන් සුබ දවසක්. ඉදිරි හොරාව සමග රැඳෙන්නටත් අපි ඔබට ආදරණීය සිහිකැඳවීමක් කරනවා. අද මාසේ ආරම්භක දවසේ ඔබට යහපතම ප්‍රාර්ථනා කරමින් සිහිපත් කරන්නේ හිතවතුනි අපේ යහපත් සෞඛ්‍ය පුරුදු වලට තව දුරටත් අනුගතව කටයුතු කොට අපේ ජීවිත සහ සමාජයත් රටත් රැකගන්නට නොපමාව කටයුතු කරන්න කියන ආදරණීය සිහිකැඳවීම සමගින් ආයුබන් සුබ දවසක් අමාර කරනවා. පත්තර බැලීම ඉදිරි හොරාවට එක්වන්නට යලිත් ඔබට ආරාධනා කරනවා. ඔබට යහපතක්ම ප්‍රාර්ථනා කරමින් සමුගන්න ආයුබෝවන්.